හැම මාසකම Google අප්ඩේට්ස් එන නිසා නොකිය කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. සැමදා අලුත් වෙන නොකිය. කොළඹ මහාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් සහ එම නඩුව විභාග කරන විනිසුරුවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අපහාසාත්මකව අදහස් පළ කළ බව පැවසෙන සිද්ධියකට අදාළව නිකුත් කර තිබූ නොටිස් එකට අනුව නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා අද කොළඹ මහාධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඒ අනුව එම චෝදනාවට අදාළව නඩුව අද කොළඹ අංක 4 මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ හමුවේ පැවසුවේ පෙරේද රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමාට බාර දුන් නොටිස් එකකට අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටියත් තමාට එල්ල වී ඇති චෝදනාව කුමක්ද යන්නවත් තමාට අවබෝධයක් නොමැති බවයි. එබැවින් තමාට මෙම නඩුවට අදාළව නීතිඥ උපදෙස් ලබා ගැනීමටද හැකියාවක් නොතිබූ බව ඔහු අධිකරණයේ හමුවේ පැවසුවා. කෙසේ වෙතත් එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට පවසා සිටියේ 2019 දෙසැම්බර් 6 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී මහාධිකරණ විනිසුරු ගෙහන් කුලතුංග මහතා අපහාසාත්මක ලෙස විවේචනය කර ඇති බවයි. අලි පැටවකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු බහස්ත්‍රාත් තිලින ගමගේ මහතාට එරෙහිව පවරා තිබෙන නඩුවක් බලෙන් තමන් හමුවට ලබාගෙන දේශපාලන අවශ්‍යතාවක් මත එය විභාග කිරීමේ ක්‍රියාදාමයේ විනිසුරු ගිහන් කුලතුංග මහතා යෙදී ඇති බව අජිත් ප්‍රසන්න නැමැත්තා විසින් එකී මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා එල්ල කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැවසුවා. අධිකරණ පද්ධතියේ යම් දෝෂයක් තිබේ නම් ඒ පිළිබඳව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් එසේ නොකොට මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත චෝදනා විනිසුරුවරුන්ට එල්ල කිරීම තුළින් අධිකරණ පද්ධතියම කඩාවැටීමකට ලක්වන බව රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා. මහාධිකරණ විනිසුරු ගිහන් කොළතුංග මහතා පමණක් නොව තවත් නඩු ගණනාවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමු පාත්වමින් එම නඩු විභාග කරන විනිසුරුවරුන්ට සහ මහේස්ත්‍රාත්වරුන්ට නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අපහාසාත්මක අදහස් පළ කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ යහපත් මානසික සෞඛ්‍ය මට්ටමක් පවතින පුද්ගලයෙකුට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති නිසා මෙම පුද්ගලයාගේ මානසික මට්ටම අධිකරණ මනෝවෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කර පරීක්ෂා කිරීම වැදගත් බවයි. මෙම පුද්ගලයා අපමත මුදාහරණු ලැබුවොත් ඔහු නැවත නැවතත් මෙම බරපතල වරද සිදු කරනු ඇති බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණ මනෝවෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණයේ හමුවේ පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කර සිටියේ තමා ගෙහන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වන විටත් විභාග වෙමින් පවතින බවයි. තමන්ව මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට රජයේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව පෙන්වා දුන් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රජයේ වීදමින් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට තමන් සූදානම් බවද අධිකරණයේ හමුවේ පැවසුවා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ අපපණතේ විධිවිධානයන්ට අනුව මෙම අවස්ථාවේදී මෙම පුද්ගලයා අපමත මුදාහරණු ලැබුවොත් එතුලින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවයි. එබෙන්ම නඩු විභාගයක් සිදු කරමින් සිටින විනිසුරු ගිහන් කුලතුංග මහතාගේ කටයුතු විවේචනය කිරීම තුළින් ඔහු පවතින නඩු කටයුත්තකටද බලපෑමක් සිදු කර ඇති බව පෙන්වා දුන් විනිසුරු ධම්මික ගණේපල මහතා ඒ අනුව පණතේ විධිවිධානයන්ට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ප්‍රකාශ කළා. එබෙන්ම බන්ධනාගාරයේ මගින් ඔහුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඇදවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියම කරනු ලැබුවා. නඩුව පෙබරවාරි 7 වනදා යළි කැඳවෙනු ඇති. අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.